ඒදන් දුවේ කිසිරි මෙවන් රාජ සුන්දරගෙන ස්වාස්වාමන් වහන්සේ එතකොට මේ කිස්සිරිමන් රාජ සුන්දරස්වාමන් වහන්සේ වනේ ගාත ාතයර රහිදසියෙන් රජයුතුම හත නර දස්කොන්ගේ කාරණය සම්බන්ධ දස්කොන්ගේ මරණයට වගක කියදයි කියලා දැමක හරි ප්‍රහහිල් විශේෂම කොටගම වාචිසර මාහාචරය කොටගම වාචිසර නායක හාන්දුරුන්ගේ මතඋවහසේ තමයි මත ඉසරම් ඉදිරිපත් කරෙන් මේ ගස්කොග ප්‍රමිලා ප්‍රේම සම්බන්ධය සූරියගොඩ භික්‍ෂූන් වහන්සේගේ ප්‍රමුඛ සහ ලෙවකෙරාල හාමි ප්‍රමුඛණඩායමක්කසි නිර්මාණය කරපු කතාවක්කය. අපේ ජාතික කටාව නැවදත් අපි අන්නෙ ිට ඩිස්ව්‍ර සමඟ ඉතින් අද අපි මේ අපේ කලින් කොටස් දෙකේ අත්ති විශේෂ කාරණ දෙකක් කතා බහ කර කර හිටියේ ඒ තමයි අපි මුල්කොටසේ දිමුලාගල සෙල්ලිපිය යන කියන කාරණය එක්කම සෙල්ලි පිතිනි ලංකාවවෙසහ ඉන්දයා විතරද කියන කාරණය ප්‍රශ්නය කතාබාහ කලා. ඊළඟට අපි අසන සරණන් කර හා මුදුරුවන්ට ඇයි මල්ලතු විහාරය සහ අස්ගිරි විහාරය වකට පොය මල් විහාරය විරුද්ධකම් පෑවේ ඊට පස්සේ උන්වහන්සලාට පිටමං වඩ වෙච්ච කාරණය ඔය ඔක්කොම අපි කතාබහ කර කර ඉන්නකොට අවසාන් හරයේදී. අපි කතාබහ කරන්න ගත්ත මේ දස්කොන් ප්‍රමිලා කතාබහ පිළිබඳව මේ අපි දන්නකාරණය තියෙනවානේ මේ ප්‍රමි ලබිසවයි දස්කොුණු යතට ප්‍රම සම්බන්ධයක් රජතුමාට අහු හෙලා රජතුමා දංගෙඩියට යව්වා දස්කොන්න කියන එක න උපල්ලපයක්කාටවත්යෙන්න්න තිැන තිබලා දකො දකලා ක චිත්‍රක තියවා දැකලා ඔය හුට පටේ ඔය අපි ජනකතාව දන්නවානේ හැබැයි හිතවතුනේ දැන් අපට මතුයමෙන් තියෙනවා මේ ඉතිහාසය පිරිස්සග නයනකොට මේ මිනිමැරුම පිටිපස්සේ වෙන වෙන කතා දෙබිලා තියෙනවා. මේ ඒක එලියට ාවේ මොකද සූරයකොට උන්වහන්සේ කියන ගනිින් වහන්ස කෙනෙන්නේ ද සූරයකොට විහාර හිට ගනින්න වහන්ස කෙනෙක්ව තරන්ද සිංහ රැජ්ජුරුවෝ මරාදමනවා දස්කොන්ගේ මරණයට වගේ කියන්නට ඕනි කෙළ එක්කම ලෙව්කේ යවනවා මේ උදරට රාජධානයෙන් පිටවල් කල්ලා අලගල දිහාවට මේ මරණයට වගේ කියන්න ඕනේ කියලා දැම් මොකද මේ පට ඇැවිල්ල. ඕක ඉතිහාවක්ඥෝ කතා පට ගත්ත කියතම මේ විරමට කියියෝ ඇත්තෙන්ම දැන් මේ කතාව අපි මෙතනදි ගන්නේ දැන් අප හිතවත් ශ්‍රාවකෙ ප්‍රේක්ෂකය හිතයි අපි දැන් මේ කතාව කියා ගෙන වෙල සරන් කර හාමුදුරන්ගේ එක පට වෙන පාක පැල දැන් අපහෝ ගස් කොම්පිටිපසයනා කියල එක කියන්නට මේම තරුම්න්න ෝ සම තේරුම් ගන්ඩත් එක්කම ම මේ කියන්නේ දැ අපි සරන් කර හාමුදුරුව ගැන කතා කරක තර උන්වහන්සේ සුරියයගොඩ විහාරන මහනව වනේ සුරිය කොඩ විහාරරි මහනන කොට සරියකොඩ විහාර හිටපු දනි දර සරේ ජර කාලාල වෙනකොට හිටතු ප්‍රධාන භික්‍ෂන් වහන්සේතමයි ඒ දැඩුවවාාවේ කිසිරි මෙවන් රාජ සුන්දරගෙන ස්වාන් සේ එතකොටම කිස්සිරිමන් රජ සුන්දරස්වාමන් වහන්සේ වනේ ගාත ාතන කරන නර දසි රජතුම හතර ර දස්කොන්ගේ කාරනය සම්බන්ධ දස්කොන්ගේ මරණයට වගක යදයි කියලා දැමක හරි ප්‍රේල් මම දන්න අපේ හිතවත් ශ්‍රාවක ප්‍රේක්ෂකමකට හුා අදහ සිදරිපත් කරයි හොඳ ො හෙකරන්න එහමරන්න එතකොට දැ ඉල්ඟට ඉතිහාස සඳහන්නවා මේ ගස්කොන්ගේ ගාතනය හුගේ ඉස්ගසා දැමීම සම්බන්ධයෙන් ලෙෝක රලාහමිට දඩුවන් දුන්න කියල්ලා හු මගේකෙල්වල හිර කල්ලා ඕගේ නෑදැයින්ට ලෝකරලාහමේ නෑදැයින්ට අයිත ල ිච් ඉටඩ ඔක්කම රජුර දුන් ක ෙකට හහිමත් කරලා හෙමත්ර. ඒමත් කලා හමත් කලලා එක නොත් රජුරල් ලේසි පසු ඉතරදීම කන ලසි පහසු හිසරිත්ම හිත කොච්චර මේ හිත කනස්සල් භාවයටට පත් වනනාද කියන කක උඩපල මොහොට ාලගෙලක් නට ඉඩන් ටි කොක්කොම පොරලදන්න යිල්ලග නෑදයිගේ මමාම හද අපේ ලෙවගගේ රයගරලාගේ දැ මෙතන ප්‍රශ්නයයක්තින දැන් අපේ සාමාන්‍යය මතේ තියෙන නරයිද සිංරජස්තුමාගේ බිසව ප්‍රමිලා දේවී රූමත් ගස්කෝම් රාජ සභාාව හිටිය ස්කොම් ප්‍රමි දව සමඟා යිතුුම්බන්ධතාවක් අනියම් සබතාවක් ඇතිකර ගත්ත රජුරන්ට එක අති වුණා මේ ආරංචුණ රජජුරෝ ගස්කෝොහ මරණයට නියම කලා අපි අර ගියක් එහෙම කියනකොට එෙම අපි දන්නවාමන් කරන මල්ුව පාලුයි දේවී කියලා තියෙන දල්ගන මත්‍යයක් කියන යෝ දල්ග ම්‍ය කියනකාසිදී තිනේ ඒ සක්මන් කරන මළුව කියන වචනති රචකයා ස්වාගනතියන්නේ ප්‍රමිලා බිසවෙනෙන් ලේවෙච්ච මහනුරයෝගගේ ලේ ගීයක තියන පදහතරක තියන්නේක . ගීතය තියන පද කීපයක් මේ කවිය තියනවා පැරණි කවියක තින පරනවක තියනවා එතකට හර ඉක්මන් ගම ඒකත්තේ කවිය යන. අපි ලබට සතති ෝඩන කවිය කියලක කියීරචාකර මහමහහිතන මහිද සානය මහිද ක ම ට ත ට ොල රට විිෂට ක ශි්ටම ගීත රචකේ ඒේ තුමා හරිම ලස්සර සප්‍රදාය පාචි කල තින ගියලියන්දක වෙනම කතාවක්. දැ මේ දැන් ඕකනය අ විහාර සරල සමාන්තර කතාාව දැනගෙන හිටිය නේද එතකට මේ දැන් මෙතන ඉතිහාසය කියනවා ගස්කොන් ගාතනය කිරීමේ වරදට දෙන්නකුට දනුවන් දුන්නාහ එක්කෙනෙක් අපේ රාජසුන්දර තෙරු සාමනේර තැන සූරියකොඩ විහාර වාසයකර උන්වහන්සේ අපවත් වනාා වත් කලා අපත් කලා එතකොට හිසගසා දැමීමේ වරදට ලෙව්ගෙරාලා හමයෝ මාගේෙල්ල රකරභ ගීවලට සැ කිවක්. දැන් මේක ගැන සාකච්ඡා කරපු තැන්වල හුඟක් දෙන අදහස් පල කරල තියෙනවා දැන් විශේෂයෙන්ම කොටගම වාචිස්සර නායක හාමුදුරෝ. මේ ගැ හුඟක් මේක සාකච්ඡා කරල තියෙනවා මේ කාරණය ගැන මහාචාරය කොටගම වාචිස්සර. ම මේ හිතවතක් අපේ මන් මත්ත න් ත එක් පිත්ක පවග දස ඉදිය ට හිතව රත්නසිි විජිසි අපේ රත්ත ශිීමමත සමාවෙන්න්ඩේ වැරදි අප කිවන පත් ශිීමමත්තය ගෙන්න්න ඉන්න නම් මහිදසානක මත සමාවෙන්ඩන වැරදිට කිවන ඉතිං මේ ඒ සම්ප්‍රදායන්ඇතුමා ලුකු අභාසයක්ක් ලබා අපිට පේ නොව තුමාක් කොමය මයි කරන මේ ඉතින් දැ කතාද දියල්ගන සම සමතා මුදු කට ග නක රත්නශ විජසිී ල ගදස පගම සංගී සංගීතය. ඉතින් අපි කවිය කියමු ලබන සති එ කොහොමහරි මේ එනුවන් අවසාන දේමකද දන්න අද කොකුසට පාත්‍ර වෙලතියන්නේ. දැන් අපි ගස්කොන් ඝාතනය කිරීමේ වරද නරැන්ද්‍ර සිංහ රයතුමාගේ ගිනුවට බැර කර රරට නරන්ද්‍රසිංහ රයතුමා ගස්කොම් ගාතනය කිරීම සම්බන්ධයෙන් එක ස්වාමීන් වහන්සේ කෙනෙ අපවත් කරනවා අනි එක් න හිරකරන්නවා දැ මොකද මේ කතාව හරි ඇත්තමදැ තියන දේ තමයි ගස්කොන් සමග උඩරට ප්‍රබූන් සහ භික්‍ෂූන් වහන්සේලා විශාල ආරෝවක් නොමනාපයක් ඇතිකරගෙන තිබුණා කියන කාරණය ඒ නොමනාපය ඇතිකරගෙන තිබීමට හේතුව තමයි ඔහු ලන්දේශයන් සමඟ සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන යාම ගස්කොන්. එතකට ගස්කොන් පාක්ක්‍රම රැද සිංහ ජතුමාගේ ඉතාම හිත දිනාගත්ත පුද්ගලයක් රජශභාවන්න නිසා මේය එලියෙන්දන් කල්පනනාකරා නරේන්ද සිංහ රජතුමා පලන්දේශ ජාතිකන්ට හා ක්‍රස්ති්‍යානි ධර්රමයට උදවපදව් කරන්න මූලිකත්තුවයගැ කටයුතු කරන්නේ ගස්කො කියලා කියලා. අද විශේෂම කොටගම වාචිසර මාචාරය කොටගම වාචිස්සර නාය කාහමුදුරුන්ගේ මතඋවහන්සේ තමයි මතේ ඉසරම ඉදිරිපත් කරින් මේ ගස්කොන් ප්‍රමිලා ප්‍රේම සම්බන්ධය සූරිය ගොඩ භික්‍ෂූන් වහන්සේගේ ප්‍රමුඛ සහ ලෙවෙරාල හාමි ප්‍රමුක කණ්ඩායමක්කසි නිර්මාණය කරපු කතාවක් කෙලා. ප්‍රබන්ධයක් කෙලා. එක න ඕන්ම ප්‍රමිලා බිසව ලියන විදිට ලිවම්ලිවවාය ඕුන්ම ගස්කෝො ලියන විදිර ලෙවු ලව්වාය ඒ ලෙවු රජුට අසුුවෙන්ඩ සැස්සවාය මේ වාචිතරහමුදුර රගන්නේ වචර හමුදුරු හරි ඉදින් ඔබට කැමැතිනම් ඔබ හොයාගන්ඩ සරණංකර සංගරාජ සමය කියලා කොටට කොටගම වාචිස්සර නායක හාමුදුරුව ලන්ඩන් විශ්වවිද්‍යාලිටේ දිරිපත් කරපු පD උපාදි නිවන්දය. ඒ අන්තරර්ජාය ඉංග්‍රීසි. නිබන්ධය භාගත කරගන්න ඩත් පුලුවන්නමුත් සිංහල නුත්තේක ප්‍රකාශයට පත් කරලා තියනවා එතකොට උන්වහන්සේකේ නවා සියල් උන්හන්සේ මහනුවර යුගට අයිති ලේඛන මහාරාශයක් අධ්‍යනය කළලා කුට පටිකල පොත් කොච්චර කොච ඇ හැම එකක්ම අධ්‍යයනය කරලා උන්වහන්සේ කිය කියන්නේ මේ නරේන්දරසිංහ රජත්තුමා සූර්ිය ගොඩ විහාරය හිටපු රාජසුන්දර තෙරුන් වහන්සේව මරණ දඩුවමකට නියම කරානං ගස්කොංග ාතනය කිරීමේ වර්දට හනම් ගස්කෝන් ගාතනය කිරීම වර්දට නරේද්‍රසිංහ රජුරු සම්න්ධය න්නෑ. ඒ පේනවානි පස්ස තම රජුරු එක දනගණ්ඩ ඇත්ත ඒක පස්ස කතාව එතකොට දැ කවුද මේගේ බෙල්ල පන් ඉදිරිපත්න ලෙව් කෙරාල්හාමී හරි දල්න්න යනේ ගාතනය ගාතන ගාලය නිසාමන කරන ලිය් කෙරලා හමිකැන ්‍රබූරෙක් එතකොට එයා පන්සල්වලට සම්බන්ධය පාලි දන්න ඔහොඳට හරි එතකොට මෙහෙම කුමන්ත්‍රණයක් තිබිලා මේ ගොල්ලොම ලියවන්ලියලා හරි තැන් කවදාකත් ප්‍රමිලා බිස ලිවුමක්ලියේද රජුනට හවෙන්න එතකොට දාත ප්‍රමිලා ිසව ලිව භාාවමකද ම විදායි මෝ ප්‍රශ්නය ඇති බව මස් කොලන කල ැ ප්‍රමිලා ඉන්දයා වෙනම් දස්කොන් ප්‍රන්සන මේකලො කොම ද සන්න වෙද කෝහොතද මේ ගොල දැම පි දිස්කොලල පෙම් පත් ලිව එෝ මොන භාසාාවෙන්ද ලිවේ කියෙන දැන්තම මේ භාෂාවතේර ඉගෙනෙන්නේ කෙසේ හෝහා සමස්ථාර්ථය ගත්තොත් මේක දිහා ඉතා සමීපවහා පර්ේෂණත්මකෝ බලපු රේෂකයෙක් යගේ අද හසපේ කොටගම නායක හාමදුරාගේ උන්වහන්සේ කියන්නේ මේක ප්‍රශ්න කරලා හොලා බලන්න නොන දෙයක් අපි නොදන්න දෙයක් මේක ඇතුළේ තියෙනවා මේක ගස්කොන් ඝාතනය කිරීම සඳහා සැලසුම් කළ ව්‍යාපෘතියක් එතුර එමට දැන් අපට දැන්ම ගස්කොම් ප්‍රමිලලා ගැන්න මීට වැඩි අනුවේදනිය කවියක් කලියන්ට ගීතයක් ලියන්න දැන් හු නිමිත්ක් මතු තියවා ඔ පෙබරවාරි මාසම හරිටම පෙම්මතුන්ගේ දිනේ ඉවරවෙලා අදට මගහිතන්න සතියයි පෙරවාරි දහතර වෙද න බැලුවොත් එහෙම මේ දස්කොන් ප්‍රමිලලා කතාව පට්ට ගහන්ඩ දි පව්ග සතියවලා පිනේද ඉදි එනිසා මෙහෙමයි අර ඉතිහාසේ සම්බන්ධ ප්‍රවෘතිීන් ජනස්ෘතිය නවා දැන් ප්‍රමිල්ලා දේවය විසින් ගස්කොන්්ට කිය පුක්කාවී . අපේ සමාජීතියනවා. ත ගස්කොන් විසිෙන් ප්‍රමිලා දේවයට ලිය්කයිමත ගස්කොන් කවියෙක් ලේපු කවිතියන. හරි ඔය කවි සමාජයට එන්ඩ ඇත්තෙත් සමහට අර කුමන්තරනකාරි කණ්ඩායම් නිර්මාණ කරපු කවි වෙන්ඩත් පුළුව හුව. හරි මේ වෙච්ච සිදුවීමම මහජනයට එන්නනෑඩ මේකර රජමමාලිගාව ඇතුළි ප්‍රශ්නයක්ක්න. හරිද ඉතුර මේක කළමනා කරන කළ දැයිතු හොඳමසාක්ක්‍ය ඇත්තමයි ඇයි පරා වීර පරාක්‍රමණ නරේන්දරසිංහ රජතුමා. තමාගේ විිසෝ සමඟ අනියම් සම්බන්ධතාවක් පෞත්වාගෙන ගියයයි කියන තමාගේ අතිශ්‍යය ප්‍රේමණිය මිත්‍රය වූ ගස්කොම්. ගාතනය කිරීම වරදට බෞද්ධ ස්වාමීන් වහන්සේ කෙනෙකුත් අපවත් කරවල ලෙව කෙරාල හමි කෙල ප්‍රබුවරේ පිටහල්ල මහිල්ල හිකරන්නේ. ඇති එෙමනක් නරේන්ද්‍රසිං රජතුමානන් මේ ගාතනය කළේ මෙම දෙක්වේ කරන්න ොන්නන්න හ එතකොට. මේ සරංකරස්වාමන් වහසේ ගැන කියාගෙනනට මේ කතවා නෝඕ ඕක ඕක ආරියටම ගැලපෙන ප්‍රශ්නේ දැ දස්කොන්ව මරලා ඇයි තමන් බිසට මුත් මොකරේ ඒකට ප්‍රසි තමත් එක්ක අප හිත න ිස පිටම කරන්න පේ පිටමන් කර විතරක්න මේ න්තිමට බිසවගේ මල්ල රජවෙනවා ිග ත් රජතුමා වට මේ කොම හැල් කරන්න රජමාලිකාව ඇතුලේ ප්‍රබූරු එකකටත් තරාවෙන ඇැවසය මේගැන උනන්දුව දක්වන අපේ හිතවත් ස්්‍රාවක න විශ්වවිද්‍යාලශ ෂෝයින්නවා අපට හරියටට ලියනවා ය මන්වලින්. ඉතිේ ඒයට අපි මූලාශ න මේ මූලාස ෙන්න්න මේ මූලාසවලයි මේ කාරුණුතියෙන් ඔබ මේ මූලාසු පරශිල්ලන කරන්න. මෝදේ හැම මූලාසයක්ම කියන්ඩ මේ වැඩසටහන වේදිකාවක් නෙමේ පුස්කොල පොත්නාමාවල හමෙම කියන්න. කිය වශ්‍යෙන්න තබ සැු පශ්‍යගෙන කින් වන අපට සේන්ට පුළුවන්ගේ පුස්කොල පොත්කොයිද තියෙන නෙක්ත් අපිට ේඛනාගාරවල සමාර පෞද්ගලික සන්තකයේ ඇත්තෙම අපේ කොටගම වචිස්සරණනාක හාමුදුරුගම වැදගත් පුස්්කොලපොත් කීපයක් තිබිල තියෙනවා මේ සඳහන් කරන්න ඉති උන්වහන්සේගේ කොටගම තමයි උන්වහන්සේ රම්පුක්කන කොට ගම වැඩහිටිය මේ කොටගම පන්සලේ ඉතින් මේ වගේ ො බොහොම ඉතිහාසේ බොහම රසවත් සහ තවම තවම හස් හැටියට තියෙන දේවල් මේ ඉතිහාසි තියනවා ඉති මේක දිහා බැලුවට පැස්සේ අපට ඉතිං පුදුම වඩ දයකුත් නෑමකොද හේතුව දේශපාලනය හා මනුෂ්‍යඝාතන සම්බන්ධයෙන් එලි දරවුන්න වෙච්ච දවල් ඕන තරන් තියනවා ඉතින් අපට කියට තියන ඒක එදත් එහෙමයි ඒ ඉවිදිට අදත් එ ඒහෙමයි එති අපට තේරුම් ගඩ තියෙන්නේ එකන්නේ ඉතිහාසය කියලකයන්නේ ම අමුතු ගුප්ත දෙයක් නෙමේ ඒ සිද්ධි මාලාවක් මිනිසුන් විධ සිද්ධි වලට මුණ දෙන්නේ ප්‍රතිචාරදක්වන්නේ කොහොමද කියනක තම ඉතිහාසය තුළ අපට පෙන්නේ බලය සම්බන්ධයෙන් තම අපි මේ කතා කරන්නේ බලය සහ ආගම බලය සහාගම රජ සහාගම රජේ සහාගම ක්‍රාත්මක වෙන්නන්නේ කෝමද ඒක ඇතුළේ කුමන්ත්‍රණ ගාතන පවාදීම් සිද්ධවෙන්නේ කොහොමදගේ න ති අපට මේ හොඳ උදාහරම තමයි පේන්නේ හැබැි මගත බාගත ුතු දෙයක් තමයි ඒ යථාර්ථයන් එසේ වූවාට මහජනවේදිකාවට එන්න ට වඩා වෙනයට ො අතරතුර මේ කතා සංස්කරණය කරන්න කට්ටය ඕූන තරම් ඉන්නවා බලය ලක් බලය නොලත්තය ගක් කට්ටේඉන්නවා ඒ කතා සංස්කරණය කරලා සමාජයට දේ වර්තමානය වරන පාල තීරය පවිච්චුනාවගේ ඇතමයි දස්කොන්ට ප්‍රමිලා කාලෙදී මොක්කරි තීරිය පවිච්චේෙන්ද තිින් ගමට කිිල මේ දන්නවද මෙහම දම දස්කොන්න වුව ේර හැතුමාගේ බිස්ෝ අතරාඊල ගමේ එතනයටට කතතා ගතතාගන්න යන ත කිය පටිකට වැඩි ර රසවත් නොකිය පපුටි කියල මීත ක්වන කරව ඉත එහහිමයි. කොහමර මේ ඔන්න දැන් මොක දූනේ අවසාන ද හංගුරන් කෙත නඩවාහලා නරෙන්දසිංහ රජතුමා රසරං කර හාමුදුර ෝන්ග අපිට බංකරයියන්ඩ සිල්ලත් කට්යත්තක අන්ඩ සිල්ලත් කටේට ඔලුගේ සදුර එද බැන ගඩුවඒක බොහොම පහසාත්මක කටයුත්තක්. ඇත වශයෙන්ම හගුරංකත වනගත ප්‍රදේශයක තමයි ඉට පස්සේ සරංකර හාමුරුව තමන්ගේ සිිල්ලත් කටියත්තෙක් තමන්ගේ ශ්‍රාවකයත්තෙක ගත කළේ ඉති කොබ්බැ කඩුව බණඩර් සාමනයර තින් සතුටෙන් ඉඩ ඇති අප වැඩි අපි කරගත්තා අදේශපාලනයෙන් ගැන රජුරන්ට පිරිත් නුලබ බැඳහම ඕන දෙයක් කරගන්න පුළුවන් නීති හදන්ඩත් පුලුවන් ඔන්න අම්මත කරන්න ගිහිල්ලා ඇතින් හම වෙනවාරගන්න පුුවන්. එතික සේහෝ වේවා මේ අල්ල පනල්ලෙ යම් කිසි විශේෂ සිද්ධියක් වුණා . මොකදද අනුරාධපුර පැත්තේදලා එක්තරක් බමුණෙක් මහනුවරටාවක් ඔහු පෙනේ හිටිය සම්පදා ලබාගත් භික්‍ෂූන් වහන්සේ කෙනක් කැටට එහෙ ඇවිල්ලා අහාමති රජුරු බොම හොඳදර සල කළ මෙම මාලිගාවට ගෙනවා. හැබැයි ප්‍රශ්සතියෙන්නේ මෙ කතා කරග සංස්කෘත විතරයි.වැ කිසිම් බාසාවක් කතා කරන්න ඇ මෙබෑ මොකක් ක බෑ මොහෝ බෑ සංස්කෘත කතා කරන බමුණෙක් දැහිතිින් සංස්කෘත කතා කරන්න බමුණෙක් හම රජුරට සංස්කෘත බෑ. හරි මහරි පටල විල්ලක් දැ මෙ සම්ප ච භික්‍ෂූන් වහසේ ගෙනකෙළ ාජ සම්මානයටත් පත්වවෙලගේ නල්ලතින් සැලකුම් කරම්. හිට මහන්සේ රජජරෝකිව්වා පෝය මල්ලු විහාර ගණනනා හාමුදුරන්ට ස්කර විහාර ගනනායි හමුදුරන්ට ඔබහන්සේල්ලා පාල ංස්කෘత ර බෑවලට බෑ හරි රජර ඔහන්ේ දැ පෙනහින පුළුවන් කියලාලන ෝ. හරගන්න බ ති අමාමනුෂය කියනව පැදිලි කල දෙන්නකෙන නොබ බෑ හරි ඉට බස්සේ මේ ලෙවකෙරාමි ලිවගරාලා මිතින් පුළුවන් එකනානේ යටටත් කිවා යටත්දෑත් යට බෑ ඒ සංස්කෘත කරන්ඩ හො බෝ දෙනා පුළුවන් කෙල පෙන්නගෙන ඉන්නවා සමමාජ එත්ත නේ ාසාාවදාගිගෙන කකන බාාවදාගින්න ඉති හරි අභයෝගය දුන්නට පස්සේ මේ වැඩේ කරගට බැරිුුණා කරගන්න බැරිුුණාම ද රජුරු අපහතාවට පත් වුණනද මේයාමයා කියනව තේරෙන්න මොනෝගේනවාදෙන සංස්කෘත ජතුමාට හිරේදැම එකක නවත් නුන වැඩේ කරගඩ ඔන්න මේ වෙනකොට වද මේකේ මොකදද ප්‍රශ්නය කියලා ටෝ බෑ පස්සේ පලිපාන මොහට්ටාල කියලා නිලධාරෙක්කිට රාජ සභාවේ පලිපානවරු අදත් ඉන්න පූජා පලි ප්‍රදේශයේ. ඉතින් අපේ සේලුම දෙනාට ගෞරයක් හැටියට නම් මතක් කරන්නේ පලිපාන මුොහොට්ටාල කියනයේ නිල්ධාරයා රජුරුවන්ට කිව්වා ස්වාමීනේ මෙ වැඩේ කරන්න පුළා එක්කන ඉන්නන්නේ සරණන් කර මුදුරුවෝ. දැ එක මොකද දන්නවද ප්‍රශ්නය දැන් අ බමුණ ඇවිල්ල රාජ සභාවද මහහා උජාරු වැඩක් කළා කෙය කිව්වා මට මම කියන ස්ලෝක මට පැදිලි කල්ලා දෙන්න. ඉති එහෙම කියනවා තේරුන්නෑකාටවත් නමුත් එම කිව්වා හ කිවේ මොකක්ද ස්ලෝකයේ විද්‍යානයව විජානාති විද්්‍යුවජජන පරිශ්‍රමම් නහි වන්දයාවිජානාති බූරවින් ප්‍රසෝවේදනාම් මේ කියන මොකක්ද ශාස්ත්‍රයේ ගැඹුර දන්නේ ශාස්ත්‍රී විහිසෙනය ඒක හරියට ප්‍රසවවේදනාව දන්නේ නෑ වඳාය. කියල තමයි බවනා කිව්වේ හරි දැ මේ ලෝක තෝරල දෙන්නගෙන කහිටියනෑ මටත් යන්තන් තරුණි කතා කරලද හිට තේරෙනවා ඒක තේරන පස්සේ පලිපානම ඔට්ටාල බොම සංසුන් නිල්ධාරී ඉතින් එතුමා රජුරන්ට කිවම් ස්වාමීන්නේ මේ කරගණඩ පුලුවන් වෙන්න අපි සරණන් කර හාමුදුරෝ වැඩම කරොත් තමයි කියන රජුරක වාහ මුූන්හසේ වැඩම් කරවන්ඩ කියලා රි ඉතින් උන්හන්සේ වැඩිය වැල්ලාම ස්ලෝකය උන්වහන්සේ පළමුව සිංහලෙන් පැහදිලි කරා දෙවනුව පාලියම් පැහැදිලි කර තුන්ගනුව සංස්කෘතියෙන් පැහැදිලි කරා පැහදිලි කරාම රජජුරන්ට තේරුුණා රජ්ජුරු අර ගණය බණ්ඩාර කොබ්බෑ ගඩෝගේ කතා හල්ලා රැවටික්ච රැටි කරුද කියලා හරය ඒකා දත්වවා විස්ශ්‍රාමයන්ට කලින් ගෙදරයවන න්න සන ෝක පැදිිල් දෙෙට පෙරනවාම ගොල්ලට එඩ කියන ට කිය ගොල් ල ගොඩ දාන නේ මෙ තියනවා ඒ දත් සරණග්‍රහ මුරන්ටත් නේ වැඩම තම. ඉති පස්සේ කෝමහරි සරණංගරහා මුදුරු ඔය උබේ විහාරවල්ල අස්ගිරි කාලිහිට පෝයිමල් යාර ට ස්වාමන් වහන්සේලා. සරණකර හාමුදුරු සහ පිරිසට නිග්‍රහ කර සරණංගරගේ සිල්ලුවත් සමාගම කියලා නමත්දාලා අපහස කළ හ අපිත් කියයාගල් පැග ඉතින් මේ ඒත් සරණග්‍රරහාමුරුන් නොසැල්ලි හත් දෛරයකින් වැල කටුත්තු කලා හිදි අපි මේ ක්කොම දෙවල් විස්තරතුව ගන්නේ වැලිවිට සරණංකර නාහිමි පානන්ටත් උන්වහන්සේ උත්පත්ය ලැබපු තුම්පනේ වැලිවිටේ ගමටත් ඒේ ඥාතන්ටත් එස් සිලු දනාටම. උපහාරයක් හැටට තමයි ඉතාම දීර්ගව කට කියන්නන්නේ මොකද මේ මෑතකාලේ යම්කිසි බෞද්ධ සංස්කෘතියේ පුුණරජීවයක් ඇති වඋනාානම්. ඒ පුනරජීවනයට මූලි කඩිතාලම දැම්ම මහත්වර වෑයමෙන් අපේ වෑයම තමයි කියන්නේ සරංකර ආමුදුරුවන් වහන්සේ උස වඋනාස ීවිත පරදුවට තබාම කටයුතු කළලා ඉදන් ඕ හොම කලා කරලා ඉටවාස නැරැදසිං රජරෝ සම්ප පෝර්නය සරංග්‍ර හාමුදුරන්ට සහයෝගේ ලබාදුන්නා ප්‍රසාධයට පත්වුණා උන්වහන්සේගේ ධර්ම ප්‍රචාර කටයුතුට උදව කලා මේ නරේන්ත සිංහරයුතුමාන් . ඇතකට සරන් හ තුර නියම ඩකොටස කගේේ ීර්තසි රජසිං ජරාන් කාල හ ප න නරේන්දර සිංහ ට පසේ රාී රාජසිංහ වාස ීති රජවරන් තුන්ගාල තුන් දෙගේ ඉදන එක කාලේ. එ රවු දසේදන සරග රහමුතුර මහන නරේද සිංහ ඇතුමයි කාල එතතුට වනාසි දැන් ධර්ම ප්‍රචාර කටයුතුළ උන්සම විශාල ප්‍රමාණයක් දර්ම ශශත්‍ර පොත් පත් ලිවවා. අපි ඊළඟ වැඩ සටහනේදී දැන් අපට වෙලාව නැතිව වා දීර්ධ වශයෙන්කයන්ට නමුත් සරණන් කර හාමුදුරු ව්‍යාපාරය කොටස් දෙකක් තිබුණා එකක් ගී අන්ට අධ්‍යාපනය ලබාදීම මේවා බැලන්ඩ භික්‍ෂූන් වහන්සේලා කොච්චර නායකත්වයක් දිල්ල තිනාද කියල සමාජයට හරි එතුට උන්වහන්සේ මූලිකත්වය ගත්ත ගිහියන්ට අධ්‍යාපනයදට අනි පැත්තෙන් භික්‍ෂූන් වහන්සේලාට පැවිද්දන්ට අධ්‍යාපනය ලබා දෙෙන්ට. උන්වහන්සේ විශේෂයෙන්ම පැවිද්දන්ට උගන්නපු දේවල් අතර ප්‍රමුඛතාවකට එන්නේ සේකය අධර්ම උගන්නන එක. සේකයා අධර්ම කියල කියන්නේ හැත්ත පහක්තියනවා මේ කුඩාකුඩා ශික්ෂාපද. චපුචපපු කාරකම් බුංජි සාම සික්කා කරණීයා, න සුප සුපු කාරකම් බංජි සාම සික්කා කරණීය ධනෙවලනට චෞචවගල් හ පන්්ඩපා අන කියල පටන්ග චපපු චපුකාරක ච චෞ චෞගල කණ්ඩපා එලට ඇගලි වල හොදහම තියෙන සපු කරණ්ඩපා එම සාමාන්‍යදේවල් සාමාන්‍ය සිරිත් විරිත් ඒ සේකය ධර්ම හැත්ත පක්තියවා මේවා භික්‍ෂ හසල් ගැන්නු ඒක කියන්නේ මොක්ද ඒවත් තිබුණේ. නෑ ඒකාලෙ වෙන කොට භික්ෂන් වහන්සේට සේකය ධර්ම ගන්නන්ඩුනැ ගන්නන්නේ එල්ලන්ටොයි දිනරයා කියලා තව වැඩ සටහනක් ගෙනනිච්චා උන්වහන්සේ භික්ෂුණ හන්සේලාට එතකොට නුවන් මනාද ගීහන්ට මොනාද කළේ ගියහන්ට ඉගැන්වා හෝඩිය හෝඩිය ඉගැන්නවා සිංල ෝඩියෝඩිය සිංහල ලෝඩිය ගැන්වා ඒවගේම උන්වහන්සේ මේ මේ අයට ඉගැන්වා සකස් කඩේ හරි සකස්කඩේ ැ සකස්කඩේ කියන්නේ මොකක්ද කියන අපේ හිතුවත් ප්‍රේක්ෂකයුත් සමරට දන්න සකස්කඩ නොකවකට උබේකට හඋපස්කට කියනවාමික්කයි සකස්කට බද්ගජගන දන්නන විසන මංකරන රස්සාවට එනවට ඕක කියවන්ඩනවා ඉතින් අපි නිවේදකයෝ විශේෂයෙන්හරින මේ අපි කවරුත්තෙව කියඩ දැන් අපි සකස්කඩේ මොකදේ හාමුදුරු සකස්කඩේ ගියන්ටඋගන්නන්ට කාේ අපි සකස්කඩින් පොඩි කෑල්ලක් කියමුුණ. දැ මේ කියන්නේ සකස්කඩේ කියා තිබෙන්නේ මහමායාදේවයට ගැබ පිහිටලා මේ ලුම්බිනි සල්ලුවවෙනේදී මේ සිදුහත් කුමාරයා ජනිත වනා ගෙන කතා පටන් ගැන්න මෙහෙම සර්රගුණ ගණහාබරණ විභෝෂිත කීර්ති මාලා පරිශුද්ධ ශුද්දෝදන මහාරාජෝ පනිශ්නිිශරයෙන් අපරිමිත පුුණ්න්න සම්බහාර රූපලාවන්නේ ගුණෝපේත මහමායාදේවීන් ගර්භ චෛත්‍යන්තර ගර්බෙයි ආත්මීය ප්‍රතිසන්ධාන ධාතු නිධාන කොටෙස්ටිට, චෛත්‍යන්තගත විරාජමාන කනක ප්‍රතිමානුකාරයෙන් දිල්ලියමින් අනුනාධික දසමාසයක් මාතුරු ගර්බෙහි වැස වසන්ත මද මෝදමාන මුකර මදුකර භාර භාරිතා කූරිත්, කුසුමිත්ත පලිත පල්ලව ලතා විතාන විතත විචිත්‍ර විශාල ශාල සල්ලකීකේෂර නක්තමාල තමාල නීප කදම්බාදී තරුෂණ්ඩ මණ්ඩිත ලුම්බිණි වනුත්්‍යානයේ මාත්‍රූ ගර්වෙහෙම ප්‍රසූත ව එතකොට මේ මොකටද කියන්නේ උච්චාරණය වගන්නට සද මට මතක් වුණේ මං තව හොයෝහිීටය පොටක් පැදුණාවේ ොහොතය මොකද දැන් අපිට සකස්කඩ කරන කොට ඉස්සර මේ ගොලඩි සනස්ථාවේ පණ්ඩිත හාමුදුරු කෙනෙක් උච්චාරය කරවයකම මොද රදදියටට මියසික් සගීති කෙනකත්තව තමයි සකස්කට වැරදියට උචාණය කර නකගත්තොත් කැන වචන හරියටම කටඩල උච්චාණය කරන හැබයි ඒක අභාාවයට කියියා දැන් මේ වර්තමානයේ අප ඉන්න ස්‍යවේදගන්ට තනිත්තයටත් සකස්කඩේ හරියට කියවන්ඩ කෙනෙක් ොයෝය හිටිය. නුවන් කොච්චර බලන්ට ලස්සකේලා කුසුමිත පලිත පල්ලව ලතා විතාන විතිත විචිත්‍රර විශාල ශාල ශල්ලකී කේසි නක්ත මාලා කොච්චර මේ අපි බංචි අන්තිමට වැෑ ඉවරණ හරි ෑඒ ඇකාරය එන්නේ අවධාරණය කරන්න මේ රස් කඩේ ගොඩක්තැ ෑෑ බුද් ගජ්ය එතකොට ද මේවා සරණන් කරහහා මුදුර සකස්කඩ ගිහියන්ට එගැන්ුවේ හරියට වචන උච්චාරණය කරන්ඩ අපි දන්නවා භාෂාවක් උච්චාරණය දැනට ඉංග්‍රීසි භාෂාව ගැන කතා කරනකොට. උච්චාණ එලකවෂන්ලෂ ඒක ගැන අපි හරීම උනන්දු නන්ද. අපේ මතෘු භාෂාවය උච්චාරණය දැන් දෙඩකෝ සකස්කඩින් චේදයක් අපේ ළමෙකුට කියන්න කියලා කියාගන්නඩ බෑ ෑින්න අපිටත් හරියට කියවවා න්ද හමරන් පින් සිදට ආන්තන් කෝමරේ දස කියවගත් . හරි ගයිඩ ට පු ුව ර ේ බැයි කියල දැන් පුළුවන් ෙන මකද ම පොරුදනවා හචර රාක් ද න කියවල අපි මේක යබලට දාන්ද ොරන් ද අ විට ේ ත්කාරක් හැට ට පයි පුළුවන් මේ අපි හැම දෙෙනම දැන් ඇත්ත වශයම කියවන මේ අපේ අධ්‍යාපන පාටමල්ලාවට දලා දැම කියකොට හිතයි. සකස්කඩේ කියවලා මේ තාක්ෂණ ලෝකයේ ජයගන්ඩ පුළුවන්ද කියලා නමුත් තමන් විවාහුුණට පස්සේ තමන්ගේ සහකායත්ක සන්නවේදනය කරන්ඩ අඩුම තරමෙන් භාෂට හරි භාෂාවක්ෂ වචන අර් දැනගන්න ගුව ඊට පස අනතේ ඔක්කොම රුව න නි ර කර ස ඉ සස්කරේ ගැන්වා ඉතින් ඒ ගිහියන්ට උගන්නපු බුද්ධග්ජත්තෙමයි අ රුණා මරත කල්ලහ ඒ ස්ලෝක අපට ඒවා උගාක් මෙ වැට සටහනයක ඇන්ඩ බෑ හැබයි අප අනිමාරයෙන් හෝ උද්ගත්්ජයි මංම හොෝ හිට ගකාලයක් තිස්සේ මං කීපනට කකාල ති බ හැයි වරනැගින් මේ කැන් කීවන්නඩපුුණන්නට හරියට වරනැගම් කරන්න කෙනෙක් කොය හිටිය අහම්බෙන් ප්‍රාතිහාරයක් වගේ මට දැන් ඕන කැෙන හම්මුණ මම ඉක්මනටම ඔයකාරය කරනවාට ඉතින් අපි එක කළ යුතුම දෙයක් මේ ඉතින් සරංක්‍රහමුර රෝයාගේ වැඩකටයුතු කරගෙන ග අඇති උහස කොයිතරන් දුරට ගැන ඇත්වශයෙන්ම සරණංකරහාමුදුරුවන්ගේ දෘෂ්ටියතියෙන්න, කෙනෙ අධ්‍යාපනයට අදත් ඕනයි අපිට රටට ඕනමොකත් හරි අපිස්සලා ෝකට ඕන මිනි සහදන්න ඕන ස්සලා රට ඕන මනුස්සේ කදලා යව ලෝකයට පුරදු කන ඉතින් ලෝකයටට ඕන මිනි සුහදලා රටේජීවත්වෙන්න්න බැරිවෙනකට එක ලොකු ඇදක් අපට පේන පනගන්නවා. හි එනිසා ඕනම රටක පිළිගන්නයක් තමයි මාතතුරු භාෂාව ගන්න ඕන කියනෙ එක හැබැයි ඒෙන් අදහස් කරන්න ඇ දෙවැනි භාෂාවකු ගන්නන්න පා කියන්නේවනි භාෂාව තුග න්න හ ලෝක ජයගන්න ඉතින් ඔය විදිහට ගිහිල්ලා මේ මේ සරණන් කරහාමුදුරු විශාල වැඩකටසු කරා ඉතින් කොමාරි නරැන්දසි රජස්තුමා දැනගත් සරණන් කරහා මුදුරු පොත් ලියන්ට හරි උනන්දයි කියලා ඉවස්සර දරණන් කරහා මුදුරු මෙ වීදාගම අපේ නා මහානාක හාමුරු ගාව බිච්චේ සංගරාජ හාමුදුරුවගේ වවිදාගම මයි ප්‍ර මත්‍ර හාමුදුරුවව. තිබිච්චේ බේසජ්ජ මංජුසාාවක් මහනුවරට ගෙනල්ලා සරණ කරහමට පරිහරණය කරන්නට දුන්න දීලා එක ප්‍රතිපාලයක් හැටියට සරණ කරහාමුදුරුව බේසජ්්‍ය මංශාවට ඉතාම වටිනා සන්නයක් රචනා කළා. ඒවගේ හඟාක් මේ ලොක්කු සාහිත්‍ය සේවාවක් එගේ ලොක්කු ආගමික පුනර්ජීවනයක් ඇ ම නද සිර ජුුව ල ප සන්පාව ල් ල්ල හිටිය ගෙනලදට ගෙල දෙද කියෙලා ඒතින්ගේ වගක්න කනකට ගත්තනෑ. ඉරි පස්සේ සරන් කරහතුනකම කියලා වැඩනෑ මෙ ඒසා අන්තිමට මොක දෙකරේ මේ අඩුම තරමේ කරන්ඩ බැරිනං මට බෞද්ධ්‍යාපනය ගන්නට තනක් කදල දෙන්න කෙලකිවා ඔන්න ඕකට ටික් නරේන්ද සිංහර ඇතුම සවන්දුන්නා. හවන්දීලා ඕක නියම කර මාම්පිටේ නවරත්න අමුරත්ත හස්ත ඒ ඇමති අගෙනම අමරත්ත හස්ත ඉතින් මාන්පිටේ නවරත්න අමුරත්ත හස්ථ කෙනෙ නිලධාරයට පැවරුව මේ වැඩේ කල්ල දෙදඩ කියලා. ඉතිං ඔය ඇම්බැක්කේ කිට්ටුව තින නියම කන්ද කියලා තැනක්.ඒ නියම කන්ද කෙ කැලෑබැද ප්‍රදේශයක් මේ ඒ කැලැබැද ප්‍රදේශයේ මේ මාම්පිටේ නවරත්න අමුරත්ත හස්ස මුදයන්සේ. ඒ මූලිකත්වයෙන් සරංකරහාමුදුරුවන්ට ඒ අධ්‍යාපන කටයුතු කරගෙන යන්ට අවශ්‍යකරන ගොඩනැගිල්ලක් හදලා දුන්නව. ඊට පස්සේ නුවන් ඊට පස්සේ ල්ලක් සත රමස කියන්න හමදේ න එල්ළග සතතිය කතා කරම විජේරජසිංහ රජරන්ගේ කාලද මේ රාජදිී රාජසිං රජුරුවන්ගේ කාලේදී සරණක්‍රරහාමර මොකද ඉදිරියට අරන්ගේ වැඩපිළිවෙවල මොද කීර්තෙසි රාජසිං රජතුමාගේ කාලෙදී මුදුන් පත්වෙන ඒ චරිතය. හරි වෙන්නන්නේ මේ හහා හරිස මේ අපේ එරවිඩි සරණ ක්‍රහාමුතුර හිටේ තුම්පනේනේ මේ දැන් එහමකිවම මැවැෙන දැන් කියන කතාවක්ව නවන ගම තුම්පනය වගේ කියලා හැයි මට මේ චර්තය බලන් ඉන්නකට මතක් වනා . ගිලි මලෙත් ඇත්ත දත සුද්දෝ කියීනාවගේ තුම්පනෙත් ඇත සරණං කරවගේ ඇත්තෝ කියලා මේ හරි අපි ං යනවා ලබන සතියට ඔබ හැමකිෙනටමයිබෝන් කිය ප්‍රාථනා කරනවා අර පොරුන්දුව මං ඉක්මනටම ඉටු කරනවා සකස් කඩයි බුද්ධ ග්ජයි අපේ මහචර්යතුමාලව්ව කියෝලා රට තිල්න්න කරනවා ඒක් ලබන සතති යන්න හසරයි අයිබෝ